ආයුබෝවන් දුවේ පුතේ පහේ හපන උන්ගේ ශිෂ්‍යත්ව යාත්‍රාවෙන් අදත් මම සූදානම් වෙන්නේ මේ පාර ශිෂ්‍යත්ව විභාගයෙන් ඔයාලට අනිවාර්යෙන්ම එන ලකුණක් දෙකක් අරන් දෙන්නයි මේ බලන්නකෝ මේ තියෙන්නේ අපේ රටේ රාජ්‍ය ලාංඡනය ශ්‍රී ලංකාව පාලනය කරන රජයේ සංකේතයට තමයි රාජ්‍ය ලාංඡනය කියලා කියන්නේ හරි දැන් අපි මෙහෙම වැඩක් කරමු ඔයා මෙන්න මේ පින්තූරේ දිහා හොඳට බලාගෙන බලන්නකෝ මේ පින්තූරේ ඔයාගේ හිතේ ඇඳ ගන්න ඕනේ අපි කියන්නේ අර ස්නැප්ෂොට් එකක් ගන්නවා කියලා එහෙමනම් ඔයා මෙන්න මේ රාජ්‍ය ලාංඡනයේ ස්නැප්ෂොට් එකක් අරගෙන මේකේ තියෙන දේවල් ඔයාගේ හිතේ ඇඳිලා තියෙනවද කියලා බලන්නකෝ ඔන්න උඩින්ම තියෙනවා ධර්ම චක්‍රයක් නේද ඒ වගේම ඒ දෙපැත්තෙන් වීකරල් දිගකුත් තියෙනවා ඒ වීකරල් දෙක එන්නේ පහතින් තියෙන පුන් කලසකින් නේද ඒ වගේම ඒ පුන් කලසට දෙපැත්තෙන් ඉරයි හඳයි රවුමට තියෙනවා නේද ඒ වගේම මේ රාජ්‍ය ලාංඡනයේ මැද්දෙන්ම මෙරුන් පාට පසුබිමක කඩුවක් අතින් ගත්ත සිංහයෙක් ඉන්නවා නේද ඔව් ඒකනම් ඒ සිංහයාට වටේට නේද පලාපෙති වලින් රවුමකුත් තියෙනවා මෙන්න මේ තියෙන ටික තමයි රාජ්‍ය ලාංඡනයේ තියෙන්නේ හරි දැන් එහෙනම් ආයෙ පාරක් ඔයා ඇස් දෙක පියාගෙන මෙන්න මේ කියපු දේවල් ඔයාගේ හිතේ ඇඳිලා තියෙනවද කියලා බලන්නකෝ හරි දැන් එහෙනම් අපි බලමු මෙන්න මේ කියලා තියෙන මෙන්න මේ රූපවලින් පැවසෙන අදහස් මොනවද කියලා දැන් බලන්නකෝ උඩින්ම තියෙන්නේ ධර්ම චක්‍රයක් නේද ඕ මේ ධර්ම චක්‍රයෙන් පැවසෙන්නේ දුවේ පුතේ අපේ රජයේ තියෙන ධාර්මික බව එහෙම නැත්නම් දෙහැමි බව තමයි මේ ධර්ම චක්‍රයෙන් සංකේතමත් වෙන්නේ. ඒ වගේම දෙපැත්තෙන් තියෙන වීකරල් වලින් අපේ රට ආහාර වලින් කිසිම අඩුවක් නැති සශ්‍රීක රටක් බව පෙන්වනවා. ඒ වගේම තමයි මේ තියෙන පලාපෙති පේලිය නේද? ඒ පලාපෙති පේලියෙන් කියවෙන්නේ අපේ ජාතියේ තියෙන පවිත්‍ර බවයි. ඒ වගේම තමයි මේ කඩුවක් අතින් ගත්ත සිංහේකුගේ රූපයක් තියෙනවනේ නේද? ඒකෙන් කියවෙන්නේ සිංහල ජාතියේ තියෙන එඩිතර බව තමයි ඒකෙන් පැවසෙන්නේ. ඒ වගේම තමයි පහතින්ම තියෙන පුන් කලසින් අපේ රටේ තියෙන සෞභාග්‍යමත් බව පැවසෙනවා. ඒ වගේම තමයි ඒ පුන් කලසට දෙපැත්තෙන් තියෙන ඉරහඳ මගින් අපේ රට මේ ඉරහඳ පවතින තාක්කල් සදාකාලිකවම පවතින බවත් සංකේතමත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරයා වන්නේ එස්.එම්. සෙනවිරත්න මහත්මයා. ඔව් 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම සමගම අද අපි මේ භාවිතා කරන රාජ්‍ය ලාංඡනය භාවිතයට ගැනීම පටන් ගන්නවා. ඒ වගේම රාජ්‍ය ලාංඡනයේ සමස්ත අදහස වන්නේ සෞභාග්‍යමත් ස්වයංපෝෂිත රටක ඉරහඳ පවතින තාක්කල් ධර්මය ආරක්ෂා කරමින් මුළුමහත් ජනතාව වැජඹේවා කියන එක තමයි මේ රාජ්‍ය ලාංඡනයේ සමස්ත අදහස වන්නේ. හරි දුවේ පුතේ ඒ වගේම මේ රාජ්‍ය ලාංඡනයේ දක්නට ලැබෙන ස්ථාන කීපයකුත් අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද පහුගිය අවුරුදුවල ශිෂ්‍යත්ව විභාගයේට මේ රාජ්‍ය ලාංඡනය දක්නට ලැබෙන ස්ථාන ආශ්‍රිතව ප්‍රශ්න අහලා තියෙනවා. හොඳයි එහෙමනම්. ඔයා එහෙනම් දැන් මම ඔයාට රාජ්‍ය ලාංඡනය දක්නට ලැබෙන ස්ථාන කීපයක් මම දැන් ඔයාට පෙන්වගෙන යනවා. ඒ වගේම ඒවත් හොඳට මතක තියාගෙන රාජ්‍ය ලාංඡනය ඇසුරින් සකස් කරපු අනුමාන ප්‍රශ්න 10කුත් මම ඔයාට පෙන්නනවා. එහෙමනම් ඔයා මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඔයාගෙම මතකය කොහොමද කියලා තීරණය කරගන්න ඔයාට පුළුවන්. හරි එහෙමනම් අපි එහෙනම් වැඩේට බහිමුනේ.